දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මිය ගිය පුත්කලින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. කුරුණෑගල රිදිගම ප්‍රදේශයේ නිවසක් මතට ගල් පෙරලීමෙන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෑගල්ල පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටි ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී අදාළ නිවස තුල මව පියා හා පුත්‍රයා සිට ඇති අතර මව දිවි බේරාගෙන තිබෙනවා. පියා සහ පුතු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කුලියාපිටිය පරණගම විලපුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පමණ පුත්කලෙක් ඊයේ දින උපකාරක පන්තියක සිටි තම පුතු කැටුව එමින් සිටියේදී පරණගම් ඔයේ සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව කුලියාපිටිය පොලිසිය විසින් සිදු කළ සොයා බැලීමකට අනුව අද අලුයම අදාළ පුත්කලයාගේ මෘතදේහය පාවෙමින් තිබියදී සොයා ගැනුණා. කෙසේ වෙතත් මේ වනතෙක් පවත්නා ජල තත්ත්ව හේතුවෙන් ඔහු සමග සැඩපහරට හසු වනට ඇතැයි සැක කෙරෙන වයස වරුදු 11ක පමණ පුතු අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17කට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර උතුරුමැද වයඹ හා බස්නාහිර පළාත්වලට මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. දිවයින පුරාම වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ පීඩන අවපාතයේ තවදුරටත් දිවයිනට ඈති දිවයිනේ සිට ඊසාන දිශාවෙන් ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට මෙය ඉදිරි දින දෙක තුල විශේෂයෙන්ම තමිල්නාඩු වෙරළබර තීරයට ඇතුළු වෙන ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේකේ වක්‍ර බලපෑමින් හින්දා දිවයිනේ උතුරු උතුරු මැද ඊට අමතරව බස්නාහිර වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මධ්‍යම සබරගමු හුව වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 හයික්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. විශේෂයෙන්ම දීවරහා නායක ප්‍රජාවට අවධානය යොමු කරන්න කියන්නේ දිවයිනට ඊසාන දිශාවෙන් තියෙන ගැඹුරු මුහුදු තීරයක්. ඊට අමතරව උතුරු සහ අංකසන්තුරේ සිට පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ කිරුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි දැනට අපිට පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ වැසි තත්ත්වය අපි හෙට දිනේ බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ පද්ධතිය හෙට දිනෙන් පස්සේ තමයි ඉන්දියාවේ ගොඩබිම තුළට ගමන් කරන පෙනෙන්නේ. පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවර එළිය හා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බොහෝ ගංගා ආශ්‍රිතව ඇති වූ ජල ගැලීම් වල අඩුවීමක් දක්නට ලැබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ SPC සුගීෂ්වර මහතා ප්‍රකාශ කළා. පසුගිය දිනවල දිවයිනේ ගංගා ද්‍රෝණි ගණනාවක පැවතුණු ගංවතුර තත්ත්වය මේ වන විට සමස්තයක් ලෙස බැස යන තත්ත්වයට පත් වී ඇති බව සඳහන් කරන්න කැමැති. කෙසේ නමුත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කය හරහා වැටී ඇති මල්ලතෝය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය වනු ඇති බවත් අද දින සවස් කාලය දක්වා මෙම වර්ධනය පහළ ප්‍රදේශවලට බලපවත්වනු ඇති බවත් සඳහන් කරන්න කැමැති. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ මාර්ගයේ මතට විශාල ප්‍රමාණයේ මාරකසක් වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය පැය පහකට අධික කාලයක් එනහිර තිබුණා. දිස්ත්‍රික්ක 10ක් සඳහා මේ වන විට නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, කොළඹ, කලුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්කයන් සඳහා නායෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.